la mai. Cam. Haide. Cam, cam. Me. Am om inno ada? Oh, so kom inno. Me ada practice karanne nathi dawasak unath mang ogalanta enna kiwwe. මට විශේෂ කාරණාවක් තියෙනවා ඔයගලන්ට කියන්න. මොනවද මොනවද ගේම්? නෑ නෑ සල් ගුණා. අයිය අයිය. හැබැයි big match එක. ඕ. big match එක ගැන තමයි. කොහොමද දන්නේ? හ්ම්. හරි. එන අහගන්නකෝ. ආ මෙතන ඉන්න බොහොමයක් players ලගේ අවසාන big match එක තමයි මේක. ඒ කියන්නේ අවන්ත අනුහස් ෂෙරාන් දානිෂ් මාලන් මේ හැමෝගෙම අවසාන big match එක. තව මාස කීපයකින් මේගොල්ලෝ තමුන්ගේ පාසල් ජීවිතේට සමුදෙයි. right? ඒ නිසා හැම කෙනෙක්ම හොඳ කැපවීමෙන් අවංකව ක්‍රීඩා කරන්න ඕනේ තමුන්ගේ පාසල වෙනුවෙන්. විශේෂයෙන්ම වාර්තාවක් තියනවා නම් මේ වාර්තා තියන්න ලැබෙන අවසාන අවස්ථාව. හරි? තමුන්ගේ පාසල් ජීවිතේ මේ තියෙන වාර්තා හැම එකක්ම ජීවිතේ අවසාන වෙනකම්ම තමුන්ට මතක තියෙන. විශේෂයෙන්ම තමුන්ගේ පාසල් මාතාවගේ ගෞරවය රැකෙන්න කටයුතු කරන්න හැමෝම. I can say අපි මේ පාර දිනන්න ඕනේ. මොනවාද මේ කතා කරන්නේ අවද්ද? මේ පාර විතරක් නෙවෙයි හැම පාරම first 11 team එකක් දිනන්න ඕනේ. තමුන්ගේ අවසාන big match එක විතරක් නෙවෙයි හැම big match එකක්ම දිනනවා. මොකද හැම team එකක්ම එන්නේ දිනන්න බලාගෙන. විශේෂයෙන්ම big match එකක්. හ්ම්? right. ඒ නිසා අපිට බොහොම tough practice season එකක් තමයි මේ ඉස්සරහට එන්නේ. එහෙන් විභාග එනවා. මෙහෙන් big match එක එනවා. ඔව් සර් extra classes උත් දාලා දෙන්නේ. ඒ කියන්නේ tuition classes. tuition class උත් තියෙනවා සර් after school class උත් තියෙනවා. ඔව් ඒ මොන ක්ලාස් එක තිබුණත් හ්ම් ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒවයි ටයිම් මැනේජ් කරන්න. හරි? මට අවශ්‍ය වෙන්නේ ඕගොල්ලෝ මේ ක්‍රිකට් ප්‍රැක්ටිස් එකට හැමදාම එන්න ඕනේ. හරි? අපි යොදා ගන්න විදියට ඕගොල්ලෝ හැම කෙනෙක්ම සහභාගී වෙන්න ඕනේ. මේ සීසන් එකේ මම බලන්නේ ප්‍රැක්ටිස් හරියට එන අයට තමයි මම ටීම් එකේ chance එකක් දෙන්නේ. කවුරු හරි ප්ලේයර් කෙනෙක් මට උවමනා ප්‍රමාණයට ප්‍රැක්ටිස් ඇවිල්ලා නැත්තම් මම එයාව ටීම් එකට ගන්නෙ නැහැ. ආන්න එක හොඳට මතක තියාගන්න. මොකද මට ඕන තරම් ඉන්නවා ප්ලේයර්ස්ලා සෙකන්ඩ් 11 ටීම් එකට දාලා ටෙස්ට් කරන්න. විශේෂයෙන්ම මේ ග්‍රේඩ් 9 10 ස්ලා ඉන්නවා. හ්ම්. මට හොඳ බුලට් එකක් ඉන්නවා බලාපොරොත්තු තියාගෙන. එයාත් ඉන්නේ සෙකන්ඩ් 11 ටීම් එකේ. ඉරිෂ් ඔව් ඔව් එයා තමයි. එයා තමයි මගේ අනාගත බලාපොරොත්තු. හැබැයි ඔය කවුරුත් එයාට මේ ගැන දැනගන්න ඉඩ තියන්න එපා. තේරුණාද? හරි හරි සර්. හැබැයි ඉතින් එයාත් පොඩ්ඩක් නාහයට නම් අහන්නේ නැහැ. මිනිහත් කියලා කිව්වේ සර්? හයි. සර් මිනිහත් කිව්වේ තව කවුද එහෙම ඉන්නේ? ඔව්. එයාත් පොඩ්ඩක් නාහයට අහන්නේ නැහැ. දන්නවනේ. හ්ම්. මම පෙන්නන්නද කණින්? හ්ම්. Okay boys. Practice, practice. Okay, go, go. බොහොම අමාරුවෙන් පළතුරු බීමක පිකුලම ජීවත් වෙන්නේ.
අමාරුවෙන් ජීවිතේ නින්ද වෙන්නේ තිලේ තින් ජීවිතේ ක්‍රමයක් හොයාගන්න හදන්නේ. මොකට බොරක් කියනද මේ? මේ ඔයාලේ කොට මන් දන්නේ නැහැ කියලාද හිතන්නේ? සාවිත දානමාන දීලා බණ කියාගෙන ෆොටෝ ගහලා මොනවද ඔප්පු කරන්න හදන්නේ කියලා මට හොඳට තේරෙනවා. මොනවද? මෙන්න මොනවද මේ? සාවිගේ වයිෆ් ඔයා කියලානේ. ඒක මොනවද ඔය තරම් මුතින් ඔප්පු කරන්න තියෙන්නේ? මම රවිගේ වයිෆ් තමයි. දෙවියන් නෙමෙයි පළවෙනියා. කෝටිංගෙන් අපේ නන කසාද සාදිකේ. ඉතින් පේනනවා. මේ උදේනේ තරුණ කාලේ තිබිච්ච විශේෂිත එක එක මිනිසුත් එක්ක තැන් තැන් වල ගිහලා ළමයි හදාගත්තාම ඒ මිනිසුන්ට දරුවන්ට නම් දෙන්න බෑ. එහෙම ඒ උට කියනවා නමක්. මම ඒක ආය අමුතින් කියන්න ඕනේ නෑනේ. මේ මගේ ළමයට තව එක වචනයක් හරි කියලා තිබ්බොත් බෝ මම මෙතන මල හිරේන. කිපම කිප කිප තමක හරි. කොරමියද මන් දන්නේ? මහලකු චන්දි සමල්කගේ අම්මව දකින්න දොළු දුකක් තියනවා කියන්නේ අන්න ඒකයි. හැබැයි වැඩි මොනවත් අනවශ්‍ය දේවල් කතා කරන්න එපා. පරි වෙලා හරි සමල්කට ආරංචි වුණත් එහෙම ඔක්කොම ඉවරයි. ඒනිගේ සියකොම තොඳ නැහනේ. කොහොම මොනවද කියන්නේ? කොයිම මේ ડોක්ටර්ස්ලාද? මේ මෙතන ඉන්න සෙලඟට හැම දෙයක්ම මේ තේරෙනවා. අපි මොනවද කරන්නේ මොනවද කියන්නේ කියලා. අනික ඒ මිසුන් හොඳට මතකයි. අනේ කලබල කරන තෝපියංකෝ. හරි නේද? මෙයා මේ සමාගම පරිසං කරන මෙයාගේ හැමෝගේ. ඒ පාට තේරෙන්නේ නැහැ මේනක. අනික මේක හරි සීක්‍රට්ලි කරන්න ඕනේ. කාටවත් ආරංචි නොවෙන්න. මම බලන්නම් ගෑනේ මොකද වෙලා තියෙන්නේ කියලා. මට අර පොතෝ එහෙම පෙන්නන්න නැතුව ඉන්න දෙන්නේ. අපරාදි මම බොරු දෙයක් කරේ. දැන් වෙන්නේ කොහොමද? ඇයි? ඒ කියන්නේ මම ඔයාලට බාර දෙලා තියෙන ජොබ් එක. මම ඒකට ඔයාලට හොඳට ගෙවනවා. මේනක මේ ඔයා මේ හොඳට ගෙවනවා. මෙතන මේ සම්බන්ධ තමයි අපි ෂේප් එක යන්නේ. ඉන්න. කොහොමද ඉතින්? sorry මේ අපිට මේ පාර වැරදුනා හොයාගන්න බැරි වුණානේ කරුණා කරලා යන්න මහත්තයා කරදර කරන්න නේද ඔෆිස් එක තියෙන අර පැත්තේ ඔකේ sorry තමයි එක්ක අපෙන් අහන්න ඕනේ ආන්ටි සුප් හදලා. Thank you කියන්නකෝ අනේ. ඕ අහිංසකයි කියවට පොඩ්ඩක්වත් අහිංසක නෑ.
එහෙනම් මහා ආඩම්බරයි. අනේ නෑ. ළඟමයි ඉතින් උදව් කරාම හැම වෙලෙම thank you කියන්න ඕනේ නෑනේ. එයාලා ඉතින් අපිට උදව් කරන්නේ ආදරයටනේ. හැබැයි ඉතින් පිටකින් එක් කරාම නම් ඉතින් කියන්න ඕන. තරහ වුණොත් කියන බයට. ඕ මහා පණ්ඩිත අම්මන් කෙනෙක් වෙලා. රසයිනේ. මේ දානේ කොහමද? හොඳයි. ඔයාට කැම එකක් දෙන්න හැදුවා. ඒ වුණාට මං ගෙනාවේ නෑ. ඇයි? මයික්ලා චබීලා හිටියා. මං කැම එකක් ගේනවා දැක්කොත් මොනව හරි කිව්වොත් එහෙම. අපෝ මං දන්න නේද නේ කටවල් දෙක. අම්මෝ ඔන්න කියනකොටම ගන්න. හාන්ස ගන්නකො. කවුද? අනුහස්. අනේ. කතා කරලා කියන්නකො මං නිදි කියලා. ඇයි බොරු කියන්නේ? මර කතා කරන්න බෑනේ. එහෙම කරන්න එපා. අනිකෝ බොරු කියන ළමෙක් නෙමෙයිනේ. දැන්තර අපිට එහෙමයි සලකන්නේ නේ. මගේ තාත්තා වෙනුවෙන් තිබ්බ දානේ. එන්න කියලාත් මගේ අරලා වෙන කොහෙද කියන්නේ? අනුහස් මේ මම. ලිහිණි? ඔව්. තෝ මොනවද සමල්කයි ෆෝන් එක තරම් කරන්නේ? අනේ නෑ මේකයි මේ. එයා නිදි මොකක් හරි හදිස්සියක්ද කියලා බලන්න මම මේ ගත්තේ. නිදි මේ දැන්? ඔව් මේ දැන් ගිහින් නිදාගත්තේ. හරි මම පස්සේ ලගන්නම්කො. ඔන්න තිබ්බා. හා මන්නේ. දැන් ෆෝන් එක ආන්සර් කරන්න ඇසිස්ටන්ට් කෙනෙක් උග ඇත්තේ. ඇයි අහන්නේ? කෝ කරා? ආ කිව්වා කිව්වා. කවුද කිව්වේ? ලිහිණිනේ. ආ. තව නිදාගෙන ඉන්නවා කිව්වේ? මම නිදාගෙන තමයි හිටියේ. එහෙනම් දන්නේ කොහොමද? මම නැගිටලා පස්සේ කිව්වා. මම නිදාගෙන හිටියේ නෑනේ. නේද? මම නිදාගෙන හිටියේ. මගදී බල්ල කියන්නව නිදාගෙන හිටියේ කියලා. මම නිදාගෙන ගිහිල්ලා හිටියේ. ඉතින් මට නිින්ද ගියේ නෑ. ඒකනේ කියන්නේ. දදරුවා මගේ කෝල් එක මගේ ඇරියා නේ. ආයි ඉතින් මං ගෙන එහෙම හිතන්න එපා. මට දැනගන්න පුළුවන් දැයි මාත් එක තරහ වෙලා ඉන්නේ කියලා. කවුද කිව්ව මම ඔයක තරහයි කියලා? මට දැනුණා. ඔහර දැන හැම එකම ඇත්ත නෙමෙයි අනුස්. අද වගේ මාත් එක තරහ නෑ කියලා. ගෙන හිත හොඳ නැතිකමක්වත් නැද්ද මාත් එක්ක? හිත හොඳ නැහැ කියන්නේ තරහයි කියන එක නේ. මං අහන්නේ එහෙම දෙයක්වත් නැද්ද? නැහැ. ඒ එහෙනම් මාත් එක්ක වැඩි කතා කරන්නේ නැත්? මං තනියෙන් ඉන්න පුරුදු වෙනවා. ලෝකෙ මොන දේ වුණත් මම නොදක්ක වගේ ඉන්න පුරුදු වෙනවා. සිහිනේ රහසින් බැලපීලා ආශා එතකොට මොනවද කිව්වේ? ළමයි වුණාට මුන් ගෑල්ලාමයි නෙවෙනක. නේද? මුන්ගෙන් අහුවට හරි උත්තරයක් දෙන්නේ නැහැ. මුන් වනලා තමයි උත්තර දෙන්නේ. එතකොට මොනවද කිව්වේ?
මොනවද කිව්වේ කියන්නේ මම ඉතින් හරියට මැහුවේ නෑ thank you ගියනොස් දෙල් මං හෙව අනුහසයාගේ කවුද කියලා මේකේ මන් දිහා බලාගෙන ඉඳලා මගේ ගහනවා ඇයි අහන්නේ කියලා එදේ මං ගුව නිකන් නිකන් කියලා මට හාර හාර අහන්නත් බෑනේ දැන් කියලා මොකද කියන්නේ මං කිව්වා කැමති නම් කියන්න ඕනේ නැහැ කියලා ඊටවස්සේ හැබැයි කෙල්ල කියන්නේ නා අනුහස යාළුවෙක් කියලා යාළුවෙක් මොකෝ මේ අපේ කාලේ නම් ඔය වයසට ඔච්චර ළඟින් ආශ්‍රය කරන පිරිමි යාළුවෝ හිටියේ නෑ අනේ මේ නෙළු මෙයාගේ කාලේනේ මොකද මේගොල්ල මේ යාළුවෙක් ඉදලා ළඟින් මාස්ටර් කරාම මේගොල්ල අසාධබන්ද ගන්නවා මෙහෙම කරන් ඉතින් අන්තනේ මේ මාත්මයාගේ ඉස්සර හොඳම යාළුවා අනේ මේ දැන් ඔයා කියන්නේ මං ඔයා බලෙන් එකන් හින්කා සතබන්ද කියලාද නැත්ත බලන්න මේ ඔකේ නෝ ඉස්සරේ ඉතින් දැන් මේකයි මේනක මට ඕක ගැන වැඩිපුර නම් අහන්න බෑ සමහර නෑද ඔයා එහෙම කියලා හරියන්නේ නැහැ අපි කොහොමද මේක දැනගන්න ඕනේ නිකන් හරි දැන් අනුහසුයි සමාගාතරේ මොකක්ද FIR එකක් තියෙනවා නම් අද අපි මොකද කරන්නේ මේනක ඉතින් එහෙම තියෙනවා නම් අපිට ඒක නවත්තන්නත් බෑනේ මොකද බැරි කොහොමද කරන්න ඕන කොහොමද කරන්නේ අනේ මේ සමහර නෑ කොහොමද බවිකෝයි කතා කරන්න එපා අද අපි දන්නේ නැද්ද ඒ ලෝකල් FIRs ඔව මේ තියෙනවා මේ නෑ එහෙම නෑ ඉතින් හොඳයිනේ එහෙම කියලා හරියන්නේ නෑ ඔයා මේකට ඇලර්ට් එකේ ඉන්න ඕනේ මොකටද මම සෙල්ලම් කියලා හරි හරි ඔච්චර කරපුවේ මම ওই ටිකත් කරන්නම්කෝ හ්ම් මොනවලේ කරන්න ඕනේ කිදේ දැන් මෙහෙමයි කෙල්ල ගානට මගේ බුලට අහු වෙලා ඉන්නේ හරිද මට ඒ ටික ලේසියෙන්ම කරන්න පුළුවන් මම දැන් කෙල්ලගේ තාත්තා වගේ තේරෙන අරේ දුටිය බල්ලා හිමිට කරලා ගන්න බෑ හරි හරි Sony Strike Gold promotion is buy any Sony TV. Enjoy discount up to 150,000 rupees with a 3-year single warranty. Nestle Nangro. හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. පන්තියේ දේවල් ගැන වුණත් ඌ එක්ක කතා නොකර ඉන්නව නම් තමයි හොඳ. ஜாபியா தாத்தங்க முன்னா பரிசம் வேணுது இப்ப பரிசங்க ஆசிரியர் கருந்து காது